ආචිශිල මියගේ බවට මේ වන විට සමාජාල මාධ්‍ය හරහා ඉතා වේගෙන් පෝතක්ෂයා වෙනවා. ආචිශිල කියන්නේ කවුද කියලා දන්නේ නැති අය උඩ ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න. ආචි මියගේ බවට කිසිදු වාර්තාවක් මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් ලැබී නැති බවයි විදූ කරපු විමසීම්වලදී අනාවරණය වුණේ. ඔස්ට්‍රේලියාවේ ඉන්න මිතුරන් කිහිප දෙනෙක්ම විදූට මේ බව තහවුරු කළා. අද දිනේ ඔස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රවෘත්ති විකාශයක එහෙම පුවතක් වාර්තා වෙලා නැහැ. ඒ වගේම මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින දිමුත් කරුණාරත්නගෙන් විදූ විමසීමක් කළා. දිමුත් සඳහන් කළේ දින දෙකකට පමණ පෙර ආචිගේ සත්කම සිදු කළ බවක් අහන්නට ලැබුණු බවයි. නමුත් ඔහු මියගේ බවට කිසිදු වාර්තාවක් ඔස්ට්‍රේලියාවේ නම් අහන්නට නොලැබුණු බවයි දිමුත් කිව්වේ. එහෙනම් කොහොමද මෙහෙම පුවතක්ෂයා වෙන්නේ? අද සිකුරාදා. අද සන්ධ්‍යාවේ තමයි ලංකාවේ වැඩිම සමාජ මාධ්‍ය භාවිතය සිදුවෙන්නේ. ඒ වගේම ආචිගේ සත්කම මේ මාසයේ සිදු කරන බවත් එය අසාර්ථක වීමේ ඉහළ සම්භාවිතාවක් තියෙන බවටත් කලින්ම තොරතුරු වාර්තා වුණා. ඉතින් කවුරු හරි ආචි මියගේ බවට බොරු පුවතක් ෂෙයා කළොත් අපේ කට්ටිය අනුකම්පාව නිසාම මේක ෂෙයා කරනවා. ඒ වගේම තමයි මේ බව තහවුරු කරගන්න සිකුරාදා හවස 6 ඉඳන් තවත් පැය 8ක්වත් ගත වෙනවා. ඒකට හේතුව තමයි අපිට හවස 6 වෙනකොට ආචිගේ නිවස පිහිටි ඇඩ්ලෙඩ් වල වෙලාව රාත්‍රී 11යි. ඔහුගේ සත්කම් සිදු කරනු මෙල්බර්න් වල වෙලාව රාත්‍රී 12යි. ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය සිකුරාදා හවස 4:30ට වැහුවට පස්සේ යලිත් විවෘත කරන්නේ සඳුදා උදෑසන 8:30ට. ඉතින් මේ බව නිල වශයෙන් තහවුරු කරගන්න අවම වශයෙන් පැය 8ක්වත් ගත වෙනවා. ඒ වෙනකොට මේ අසත්‍ය පුවත සෑහෙන වාර ගණනක් ෂෙයා වෙලා තියෙන්නටත්, ඒ වගේම මේක ෂෙයා කරපු අයට වැඩිපුර ලයික් කමෙන්ට් ලැබිලා තියෙන්නත් පෝස්ට් රීච් එකක් ලැබිලා තියෙනටත් හොඳටම වෙලාව ඇති. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වගේම ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති පළවන ප්‍රමුඛ වෙබ් අඩවි කිසිවකත් මේ සම්බන්ධ කිසිවක් වාර්තා වී නැහැ. මේ අනුව පෙනී යන්නේ මේ පුවත තමන්ගේ පෝස්ට් රීච් එක වැඩි කර ගැනීමට ලංකාවේ පේජ් කරුවන් සිදු කරපු තුට්ටු දෙකේ වැඩක් විදිහටයි. මේක අහඹුවක් විදිහටත් නෙවෙයි, ඉතාම සැලසුම් සහගතව සිදු කරලා තියෙන බව ඉහත කරුණු ඇහුවම ඔබටත් වැටහෙන්න ඇති. ඉතින් විදූ විදුවියන්ස්ලාගෙන් ඉල්ලන්නේ ආචි ගැන නිල වශයෙන් ආරංචියක් ලැබෙනතුරු මේ අසත්‍ය තොරතුරු ෂෙයා කරන්න එපා කියලයි. ඒ වගේම දිමුත් කරුණාරත්න ඇතුළු ඔස්ට්‍රේලියාවේ ඉන්න විදුගේ මිතුරන් හෙට උදෑසන මේ ගැන නිවැරදි තොරතුරු විදුට ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ තොරතුරුත් ඔබ වෙත ඉක්මනින් ගෙනෙන විදු සූදානම්. මිනිසුන්ගේ සංවේදී තැන්වලින් අනවශ්‍ය ලාභ ප්‍රයෝජන ගන්න අදමයන්ට නිසි පිළිතුරු දෙන්න කියන පණිවිඩයත් එක්ක විදු අද ඔබෙන් සමුගන්නවා. සමාජයේ අවිද්‍යාවට අසත්‍යයට එරෙහිව විදු එක්ක එකතු වෙන්න ඔබත් අමතක කරන්න එපා.